ඔව් දැන් ලසිත් මාලිංගත් එක්ක විශ්‍රාමයන් නුවන් කුලසේකර මැච්චක් ඉල්ලනවා. නමුත් ඔහුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳ මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම දැන් නුවන් අයියව මෙතන සමු දෙන්න තිබ්බනම් හොඳයි. සමු දෙන්නකොට අපිට ඒක ප්‍රශ්නයක් පැන නැගෙනවා. මොකද අපි දැන් මේ දවස්වල අපි ජයග්‍රහණය හොයාගෙන යන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙන්නේ. විතරම ජයග්‍රහණය කරන කණ්ඩායමක් නෙමෙයි. ඒ වුණාම ඉතින් අපිට මං කියන්නේ මගේ පුද්ගලික අදහස එතකොට තේරින් කමිටුවට හෝ ඒ නිලධාරීන්ට ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඉතින් මම හිතනවා දැන් එක උත්තම සමු ගන්න බැරි වුණත් කුලේ අයියා ලොකු සේවයක් කරපු කෙනෙක් රටට ලෝකෙට. ඉතින් එහෙම බලද්දි අපිට හොඳම විදියක් තියෙනවා මගේ පුද්ගලික අදහසට අනුව මේ තරගාවලියෙන් පස්සේ පැවැත්වෙනවා නවසීලන්ත කණ්ඩායමත් එක්ක ඉවෙන්ටි තරඟ තුනක් පැවැත්වෙනවා. අපිට ඔහුට තවත් මේ පුහුණුවීම් වල යෙදිලා ඊට පස්සෙ යන්නේ තරඟ තුනෙන් එක තරඟයක් ඔහුට ලබා දීලා ඔහුට හොඳ සමු ගැනීමක් ලස්සන සමු ගැනීමක් දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි හොඳම දේ කියලා. මොකද ඔහු මේ මෑත කාලේ ලංකාවේ ක්‍රීඩා කරලා තිනවා අඩුයි. එතකොට ඔහුට පුහුණුවීම් වලටත් අවස්ථාවක් තියෙනවා. හොඳ කාලයක් තියෙනවා. හොඳට පුහුණුවීම් කරලා ඊළඟට ඔහුට අපිට දෙන්න පුළුවන් ගෞරවාන්විත සමු ගැනීම. මම හිතනවා ඊළඟ තරගාවලියේදී නවසීලන්ත තරගාවලියේදී මම හිතනවා විශේෂයෙන්ම හොඳයි පළමු තරඟ දෙක පැවැත්වෙන්නේ කෙප්ටාරාමේ. ඉන් පසුව ඔහු පල්ලි කැලේ පැවැත්වෙන්නේ ෆයිනල් මැච් එක. ඉතින් එතනදී ඇත්තටම අපිට පුළුවන් නම් මුල් තරඟ දෙක ජයග්‍රහණය කරලා ඔහුට අවසාන තරඟේදී හොඳ සමු ගැනීමක් දෙන්න. මොකද ඔහුට හේදි දුන්නොත් මම හිතනවා ඔහුට තවත් අපි කරන ලොකු ගෞරවයක්. ඔහු නුවර පළාතට කිට්ටුයි ඔහු මම හිතන්නේ ගම්පා ප්‍රදේශයේ රම්පොකුණ ගම් වගේ ගම්මක ඉන්නේ. ඉතින් නුවර පළාත ඔහුට බොහොම සමීපයි. ඒ වගේ සමු ගැනීමක් දෙන්න පුළුවන් නම් ඔහුට හොඳයි කියලා මගේ පුද්ගලික අදහස. ඔහු පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සැලකිල්ලක් දැක්වුවේ නැද්ද? නැත්නම් මොන මොකක් දුන්නේ එතන ඇත්තටම? මෙහෙමයි. ඉතින් ඇත්තටම ඒක මම හිතන්නේ සමහරවිට කියන මේ ඉතින් අවබෝධ කරගත්ත නොගැනීම තමයි මම හිතන්නේ රසිකයන් අතරත් නිලධාරීන් අතරත් උනේ. අසන්ත මහත්තයා මම හිතන්නේ එයා මෑත කාලේ තමයි ක්‍රිකට් බාරගත්තේ. ඒතකොට ඔහු මෙතනට එනකොට ඔහු කවදාකවත් දැකලා නැහැ සංචිතේක නුවන්නයි ඉන්නවා. ඉතින් මම හිතන්නේ ওই දේවල් ගොඩක් වටිනවා. කතා බහ කරගෙන විසඳ ගන්න පුළුවන් නම් මොකද අපි අතින් සුළු වැරද්දක් වුණොත් ඒක චූටි හරි වචනයක් ඒකට මේන වුණොත් මේ දැන් අද මාධ්‍ය සෝෂල් මීඩියා ගොඩක් දියුණුයි. ඒ වලින් ගොඩක් එක එක පැති වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන මම හිතන්නේ හොඳම දේ අපි මේ තියෙන දේවල් මේක ලංකාව අපි හැමෝම එකමුතු වෙලා ලස්සනට මේ වැඩේ කරගෙන යන්න තමයි වැදගත් වෙන්නේ. හරි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් සමගයේ සම්බන්ධ වෙනවා.